බෝන් පිත අදපී ඉගෙනගන්නේ යන්නේ තහයි ශ්‍රීණයේ නමවෙනි පාඩම සම්ප්‍රයුක්ත බලය පුත අපි මේ පාඩම කොටස් දෙකක් යටත තම ඉගෙන ගන්නේ අපි දැන් බලමු අපි මේ කොටස දිගෙනගන්න මාතෘකා මොනවද කියන මේයටතති අපි කතා කරනම බල කෙහිපයක සම්ප්‍රීත්තය සහ ඒකරෑකය බල දෙක සම්ප්‍රයුක්තය ඒක්‍රේකයේ බල දෙක සම්පයුක්තයට තේ අපි කොටස් දෙකක් කතා කරනවා පලවෙෙන එක තමයි පුතේ එකම දිශාවට ක්‍රියා කරන ඒකරේකය බලයන්හි සම්ප්‍රයුක්තය දෙවැනිියක තමයි විරුද්ධ දිශාවන්ට ක්‍රියා කරන ඒකරේකය බලයන්හි සම්ප්‍රයුක්තය අපි ඉස්සරම බලමු පුතේ බලය කියන්නේ මොකක්්ද කියලා සර්ලොම කිව්වොත් බලයක් කියන්නේ ඇදී මක්කෝ තල්ලු කිරීමක් බල ක තමයි නිවටන් ඒ වගේම බලය කියන පුතේ දෛශ්ික රාශිය එකයන්නේ බලට විශාලත්වයක් සහ දිශාවක් යැන දෙකම තියෙනවා දැන්නවි බලමු පුතේ බලකිහිපයක සම්ප්‍රයුත්තය යැන මොකක්ද කියලා මෙ රූපසටහනෙන් දීලා තියෙනවා කිසියන් ්‍යාන්ත්‍රික දෝෂයක් නිසා නැමතුර මෝට රතයක් එක් අයිත් විසින් තල්ලු කරන අවස්ථාව පු මේ අවස්ථාවදී මේ ඊ හිසිෙන් දක්්පල තියෙන ආකාරයට තමයි මේ පුද්ගලයා විසින් මෝටරතේ මත බලයය දන්නේ. නමුත් මේක ඉදිරියට චල්නය වෙන්නෙ නැහැ ඒ නිසා පුද්ගලයින් දෙදෙනෙක් විසින් මේ මෝට රතය තල්ලුකරීමට උත්සාහ කරනවා. ඒ අවස්ථවිදි බලයය දෙන්නේ මන්න මේ ආකාරීයට. අපි හිතම පුතේ මේ අවස්ථාවදි මෝට රථය ඉදිරියට චානය වෙනවා කියලා එතකට පුත්තේ දැම් මෝටරතේ ඉස්සරහට තල්ලුවෙන්න ඕනම් අපි බලය යොදන්නත් ඕන ඉදිරි දිශාවටමයි. එතුකට මේ අවස්තාවවි මොට රතේ චල්නය වෙන්න හේතුව මොකද කියර බැල මොකදද හේතුව. එකට හේතුව තමයි එක් අයෙක විසින් මෝට රතේ තල්ලු කරනට වඩා කිහිප දෙෙනෙක් මෝට රතය තල්ලු කරන අවස්ථාවදී එක්කම දිශාවට යෙදන බලය වැඩි. අන්න ඒ නිසා තමයි මෝටරතය ඉදිරියට චල්නය වෙන්නේ. අපට මේ ආශ්‍රීන් කියන්න පුළුවන් බල සම්ප්‍රයුක්තය කියනමුොකක්ද කියලා එහනම් බල සම්ප්‍රයුක්තය කියන්න පුතේ බල එකකට වඩා වැඩි ගණනා කියදෙන විට එම බල සියල්ලම නිසා ඇතිවන ප්‍රතිඵලය ඇතිකරන තනි බලය දැන්න පිකතා කරන්නේ යන්නේ ඒකරේකය බලයන්හි සම්ප්‍රයුක්තය පිළිබඳ පුතැ පිස්සලම බලමු එකම දිශාවට ක්‍රියා කරන ඒකරේකය බලයන්හි සම්ප්‍රයුක්තය අප මෙතන උදාහරණයක් දීලා තියෙනවා මාළුදලක් අදින දීවරයෙන් පිරිසක්. මේ දීවරෙන් පිරිස විසින් බලයයොදන දිශාව මේ ඉහිසෙන් දක්වල තියෙනවා එතකොට පුතේ මේ සියලු දෙනාම එකතු වෙලා ඒකරේ කියව එකම දිශාවට මේ බලයොදන නිසා මාළුදල ඇදීමේ කාර්ය පහසුවෙන් කරගන්න පුළුවන්. එකම දිශාවට ක්‍රියා කරන ඒකරේ කිය බල දෙක සම්ප්‍රයුක්්තය ස්ොයනා ආකාරය අපි දැන් ක්‍රියාකාරකමක් ඇසුරෙන් බලමු පුතේ මෙතනද දීල තියෙනවා ABC කියර දුනුතරාදත් වුණක් රූපය දැත්වෙනකාරයට ට්‍රෝලියකට සම්බන්ධ කරලා මෙතරද අපි කරන්න මොකක්ද Bහාන්ෙන නවටන් දුනුතරාදි දෙකින් බල දෙකක් යොදා අදනෝ ඒ අවස්ථාවදී අපි බලනවා මේ ABC කියන දුනුතරාදිවල පාටංක මොනවාද කියලා බලමු දැන් උදාහරණයක් ැසුරෙන් මෙ පාටාංක මොකද වෙන්න කියලා දැම් පුතේ අපි බවලට නුටන් අපි හිතමු නටන් පහක බලයක් දෙන වායි කියලා එතකොට අප සීවල්ද දෙනවක් කියලා හිතම නවටර්න් අ්ටක බයා ඒවස්ථාව වෙදි අපට නිරීක්ෂණය වෙනවා ඒවල පාටන්ක නවන් ධහතුනක් ඉදිහට ඊළඟට අපි උදාහරණයක් ඉවිදිරගමු බීවල පාටන්ක ටන් හත්තායි සීවල පාටන්ක නටර්න් දහයයි ඒ අවස්ථාවදදි ඒවල පාටාන්ක නිරීක්ෂණය වෙනවා ටන් දහතක් විදිහට ඊළඟට පුතේ බීවල පාටංක නුටන් දහයයි සීවල පාටංකය න්‍යවටන් පහළවයි අන්න ඒවස්ථාධට නිරීක්ෂණය වෙනවා ඒවල පාටාංකය නියවටන් විසි පහක් විදිහට එනම් පුතේ අපට මෙතනදි පේනවා ඒවල පාටාංකය එක කියන්නේ ඒ දුනුතරාදයේ පාටාංකය බී සහ සී දුනුතරාදීවල පාටාංකවල එකතුවට සමාන වෙලා තිේයෙනවා න්න පළවැනි අවස්ථාවදි. ्यன் පයි ्य අයි, අයි පහයි හතුයි. දෙවනි අවස්ථාව ्यூ හත්යි ्य හයි හත්යි දහයි ද හයි. එවගේ ्यூன் දයි ्य පහලවයි හ ्यூ විසි පහයි. හනම්පුති අපට කියන්න පුළුවන් ඒක ඒකීව එකම දිශාවට බල දෙකක් ක්‍රියා කරන විට එම බල දෙක සම්්‍රයුක්තය බල දෙකෙහි එකතුවට සමානව. ඒ කියන්නේ? මේ යෙදෙන බල දෙකය එකතුවට තමයි සම්පයුප්ත බලය සමාන වෙන්නේඒ වගේම තමයි පුතේ මේ සම්ප්‍රයුක්ත බලය දිශාව බලයදූ දිශාවම වේ බලයදන දිශාවට තමයි මේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන්නේ දැන්පුතේ අපි මේ අශ්‍රෙන් ගණන් කිීපයක් හළමු පළමනි වඋදාහන්නේ තමයි පුතේ අපිට දීල තියෙනවා මෙන මේ වගේ වස්තුවක් මත බලයන් දෙකක් යෙදෙන අවස්ථාව මේ අවස්ථාවති පුතේ මේ බලයන් දෙකම යෙදන්නේ ඒකරේකීයව සහ එකම දිශාවට එතුකොට අපි කොහොම දෙ දැන් මේ බල සම්පයුක්ත හොයන්නේ අපි කලින් කතා කරා ඒකරේකීව එකම දිශාවට බලයන් යදෙන විට බල සම්ප්‍රයුක්තය වෙන්නේ මේ බලයන් දෙකෙහි එකතුව එවගේම බල සම්ප්‍රයුක්තය දිශාව වෙන්නේ මේ බල යෙදෙන දිශාව එහනම් පුතේ අපට මේ බල සම්ප්‍රයුක්තය හොයන්න පුළුවන් න් තුන්න එකතුකිරම නවුටන් හත්ත එහන අපට පිළිතුර ලැබෙනවා නවුටන් දහයක් විදිහට අනිවාර්මය මෙතරනදිී අපි සඳහන් කරන්නනු මේ බලය දිශාව කොහහිෙද කියලා එනැ ලියන් ඕනේ බල යොදා ඇති දිශාවට තව් දහානයක් බලමු අපිදැන් ඔන්න අපිට තාව වස්තුවක් දිීල තියෙනෝ මේ වස්තුව මතත් එක්කම දිශාවට ඒකරේකීයව යෙදිලතියෙනෝ බලයන් දෙකක් නවුටන් එකසිය පණහක් සහ න්‍යවුටන් සීය කට අපි මෙත්තන දත් කොහොම ද සම්ප්‍රයුක්ත බලය හොයන්නේ මේ බල දෙකෙහි එකතුවෙන් තමයි අපිට සම්ප්‍රයුක්ත බලය ලබෙන්නේ එනම් අපිට ලයන්න පුළුවන් සම්ප්‍රයුක්ත බලය සමානයි වටර්න් එකසේ පණහා එකතු කිරීම නුටන් සීය අපිට පිළිතර ලබෙනව නවටන් දෙසය පණහා පුත මේක දිශාව එෙන සඳහන් කරන්න ඕන බල යොදා ඇති දිශාවට මෙයාකාරයට තමයි ඒකරයකීය එකම දිශාවට යෙදෙන බලයන්හි සම්ප්‍රයුක්තය අපි හොයන්න. දැන් පුතේ අපි ඊළඟ මාතෘකා වෙත යොමුයොමු දැන්පුතය අපි කතා කරන්න යන්නේ ප්‍රතිවිරුත දිශාවන්ට ක්‍රියා කරන ඒකරයකය බලයන් හි සම්ප්‍රයුක්තය. මෙත නියපි දීල තියෙනවා කම්බා අධන රූප සටහනක් මේ අවස්ථාවති පුතේ අපි හිත්තමු මෙ දෙපිරිසම විසින් යොදන බලයන් දෙක සසාමායි කියලා නිවටන් හයිසිය බගින්නු බලයන්න දැන්න කියලා. එතකට පුතේ මේ කම්බය පැත්තරවත් ඇදිල න්නේ නැහැ මේ කම්බය ඒ අවස්ථාවිදි සමතු ිත්තව තියෙනවා දැම් බලන්න දෙවැනි අවස්ථාව මේ අවස්ථවිදි පුතේ අපිට පේනවා වම්මත පැත්ත පිළ වැඩි බලයක් යොදන ආකාරය අපි හිත්තමු නියවටන් හත්සියයක් යොදන වම්මත පැත්තකට්ිය නිවුටන් හැන්සියක් යොදනවා දකුණු පැත්ත පිළ ඒ අවස්ථාවදි පුතේ අපි දන්නවා වැඩි බලයක් යොදන දිශාවට තමයි මේ කම්බය ඇදිල යන්නේ එහම් රූප සටහනේ දැක්වෙන ආකාරයට නම් න් හත්සියී බලය ශාවට තමයි මේ කම්බය ඇල යන්නේ. දැන්පුතේ අපි බලමු ප්‍රතිවිරධ දිශාවන්ට යදෙන ඒකරෑ කිය බල දෙක සම්ප්‍රයුක්තය සරීම සඳහා ක්‍රියාකාරකම පුතේ අපට මෙතැරද දීලා තියෙනවා ඒ සහ බ කියලා නිවටන් දුනු තරාදි දෙේකක් මේ විදිහට ට්‍රරොලියකට සම්බන්ධ කරලා. දැන්නවි මෙතැනදි කරන්න ඕොනිිමොකක්ද ඒ හා බේ කියන්න දුන තරාදිවලට බලයොදා ට්‍රොලියයේ චලිතය නිරීක්‍ෂණය කරන එක එහෙනම් පොතේ පළවැනි අවස්ථාවදි අපි ගම්මු ඒකන නිියවටන් දුනුතරාදියට නි්‍යවටන් හතරක බලයකුත් බීකර නිියවටන් දුනුතරාදයට නි්‍යවටන් හත්තරක බලයකුත් යෙදෙන අවස්ථාව පුතේ මෙතනද ඒ සහ බීකෙන නිියවටන් දුනුතරාදි දෙකටම යොදන බල සමානයි. ඒ කිය කියන්නේ මේවලාවෙදි මේට්‍රෝොලිය සමතුළිතතාවේ තමයි තියෙන්නේ එහෙනම් පපුතේ මේ අවස්ථාවදි මේට්‍රෝලිය චිත වෙන්නන්නේ නැහැ වස්ථාවිධ පුතේ සම්ප්‍රයුක්තයක් එහෙනම් ක්‍රියා කරන්නෙත් නැහැ සම්ප්‍රයුක්ත බලය බින්දුවයි ඊළඟ අවස්ථාව අපි ගම්මු ඒවලට යොදන බලය නියුටන් හතරයි බීවට යොදන බලය නියුටන් හයයි එහම් මේ අවස්ථාව බලන්න බීවල පාටාන්කේ ඒවල පාටාන්කෙට වඩා වැඩි එනම් පුතේ මෙට්‍රෝලිය වැඩි බලයක් එෙදන දිශාවට චලිත වෙනවා එනම් පුතේ බීවල දිශාවට තමයි මෙට්‍රෝලිය චලිත වෙන්නේ හනම් මෙතනදී නියටන් දෙකක වැඩි බලයක් බීදිශාවට ක්‍රියා කරනවා. එනම් පුතේ මෙතන සම්ප්‍රයුක්තය වෙන්නේ නිටන් දෙකයි. ඊළඟට අපි බලමු ඒවල පාටාංකය නටන් හයයි බීවල පාටාන්කය නටන් හයයි එක නේ ඒ සහ බීවලට අපි නිියවටන් හය ැගින්නු බලයන් තමයි යදන්නේ මේ අවස්ථාවදි පුතේ යෙදන බල දෙක සමානයි එහෙනම් ට්‍රොලිය සමතුලිතතාවේ තමයිතියන්නේ එහෙනම් ිය චලිතයක් සිද්ධ වෙන නැහැ ඒ අවස්ථවිදි සම්ප්‍රයුක්තයෙන පතේ බින්දුවයි මේ අනුව අපිට කියන්න පුළුවන් වස්තුවක් මත විරුද්ධාතට ඒකරය කියව බලයොදන විට සම්ප්‍රයුක්ත බලය ඒ බල දෙකාතර වෙනසින් තමයි ලැබෙන්නේ ඒ වගේම සම්ප්‍රයුක්ත බලයේ දිශාව වෙන්නේ වැඩි බලයේ දිශාව දැන්පතේ අපි මේ අශ්‍රත ගණනය කිරීම් කිහිපයක් වෙත යොමයොමු පළමින් ගානාපිට දීල තියෙනවා නවටන් තහයික සහ න්‍යවුටන් හායක බල දෙකයොදා ළමෙක් දෙපසට අදින අවස්ථාව පුතෙන් මේ අවස්ථාවද අපි දැනන් ඕනේ මේ බල්ල දෙක යදන්නේ ඒකරේ කියව ඒවගේම ප්‍රතිවරුද්ධ දිශාවන්ට. එනන් දැ අපි දන්නවා කොහොමද මේ වගේ අවස්ථාවකදි සම්පයුක්ත බලය හොයන්න කියලා මේ මැදැඉන්න ළමයයා ත යදින සම්පයක්ත බයහොයන කොටපුත්තේ අපිමොකද කරන්න ඕනේ මේ බල දෙකාතර වෙනස තමයි ගන්න ඕනේ ඒකට හේතුව තමයි මේ බල දෙක යෙදෙන්නේ ඒක ඒකීව ඒ වගේම ප්‍රතිවිරුද්ධ දිශාවන්ට එන අපිට ලියන්න පුළුවන් සම්ප්‍රයුක්ට බලය සමානයි නිවටන් දහය අඩුකිරම නයියටන් හය එ අපට පිළිතුරෙනව පුතේ නනිවටන් හතරක් වෙදිහට මෙතන ද අපප අනිවායෙන්ම දිශාව සඳහන් කරන්න ඕන එන් දිශාව වෙන්නමකක්ද බ මෙතැනදි වැඩි බලය වෙන්නේ නියවටන් දහය එන අපි ලියනවා නිියවටන් දහය බලය දිශාවට හරි එහඟ පීළඟ ගාන බලමු ඔන්න අපිට වස්තුවක් දීලා තියෙනවා මේ වගේ නිියවටන් විසි පහක සහ පී කියල බල දෙකක් යොදනවා මෙතනදට කියනවා මෙම වස්තුව බටහිර දිශාවට නියවටන් පහක බලයකින් ඇදී යන්නේ නම් පී බලය විශාලත්වය සොයන්න කියලා එතකට පුතේ මෙතැ දෙ අපට මේ දී තියෙන්නේ වස්තුව බටහිර දිශාවට නියවටන් පහක බලයකින් නැදියනවා කියලා ඒ දීලතියෙන්න්න අපට සම්ප්‍රයුක්ත බලය එක කියන සම්ප්‍රයුක්ත බලය යදෙන්නේ බට්ටහිර දිශාවට. එතුකට පපුත්තේ අපට මෙතනදි තේරුම් ගන්න පුළුවන් වෙන්නෝනේ පස්තුව යන්න බටහිර දිශාවට නම් ඒ පැත්තර ඒදෙන බලය තමයි වැඩි ඒ කියන්නේ නනිියවටන් විසි පහ තමයි මෙතනද වැඩි බලය වෙන්න. එඟි බලමු කොමද පී බලය විශාලත්වය හොයන්න කියලා මෙත දෙපට ලියන්න පුළුවන් සම්ප්‍රයුක්ත බලය සමානයි නවටන් විසි පහ අඩුකිරීම ප දැන් මෙතනදි පුතය අපින් සම්ප්‍රයුක්ත බලය විශාලත්වය දන්නවා එනඟ අප ආදේශ කරමු සම්ප්‍රයුක්ත බලය අපට දී තින නියුටන් පහක් කියලා එන අපිට ලියන්න පුළුවන් නවටන් පහ සමානයි නවන් විසි පහ අඩුකිරීම ප දැන්පුොතේ අපිට මෙතනති පී බලය උක්ත කරගන්න පුළුවන් එනම් පවල්ට අපට පිළිතුරෙනවා නිුටන් විස්සක් කියල ඔන්න ඔය විදිහට තමයි පුතේ නයාශිත ගණනය කිරීම් අපි කරන්නේ එහෙනම් පුතය අති සම්ප්‍රෙක්්ත බලය දෙවැනි කොටසින් හමුවමු පුතාල හැමෝටම අයිබෝන්